සාදු සාදුසාදුු නමෝතස්සෙ භගවෙතුවරයහතු සම්මා සම්බුද්දස්සේ ඊ භහග්‍යවත් වූ වරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වීවා සාදු සාධෝසාදු ඒවාගේීම මීලක් දිරණට ෞතතුම් බුද්ධ වාාසනයේ දායාද කළ දීප්ප්‍රසාධක වූ අපට අනුබුදු කෙනෙකු බඳ වූ මිහිඳු මහාරහතන් වහන්සේට නමස්කාරවේවා සාදු සාතුසා ඒවාගේම ගෞතම බුද්ධ සාාසනය පිළිසරන අපට ලබල දුන්න අපගේ පරිම පූජනය ගුරුදියවෝත්තම පින්වල්ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගායසම ලැබේවා සාතු සාාතුසා ්‍රද්ධාවන්ත පින්තුනේ අදත් අපි විශේෂ කාරණාවක් සාකච්ඡා කෙරෙනවා මිහිඳු ප්‍රදීපෙන් දුරු ගනදුර දහන් වැඩසටහන තුළ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ නිසා ලංකාවේ මිත්‍යාදුෂ්ටික අඳුර අනවබෝධය අඳුර අවිද්‍යාවය අඳුර දුරුවරගයා ිහිඳදු මාරහතන් වහන්සේ මිනි පහණක් වගේ ශ්‍රීසත් ධර්මය නැමැති පහන්සිල දෙල් වීගියා අද අපේ දහන් කතාවට විශේෂ කාරණාවක් බඳුන් වෙනවා අපි කවුරුත් දැන කියයා ගත යුතු විශේෂ කාරණාවක් ඉතින් පින්වතුනි අපි ගෙන ගත්තා අපේ ලංකාවේ මිනිස්සු කාල බීලා ජීවත් වෙලා ඔයහ මැරිලා යන විදිහට තමයි මිහිදුමාරහතන් වන්සේ වඩින්ට කලින් ලංකාව මිනිසුහිටි. පිනකට මිනිස්සූනා නමුත් කරන දේවල් වල විශේෂයක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. දැන් හිතන්නකුත් තිරිසන් ලෝක තිරිසන් සතික් ඉපදුනාට පස්සේ. ඒ ඉපදුන සතත් ආහාර පාන හයෙනවා මිනිසුත් ආහාරපාන හොයෙනවා. තිරිසන් සතත් ලගින්ට තැක් හොයනවා මිනිසුත් ලගින්ඩ තැනම් නිවසක් හොයනෝ. ඊහිට පස්සේ තිරිසන් සත්තුත් නිදාගන්න මිනිසුත් නිදාගන්නවා. තිරිසං සත්තුත් වරිග පරම්පරාව බෝකරනවා මිනිස්සුත් වරිග පරම්පරාව බෝකරනවා. තිරිස සත්තුත් වයි ට යන මිනිසුත් අයිසට යනවා තිරිස සත්තුත් මෙරලයනවා මනිසුත් මිරලයනවා. එහිනං ආධ්‍යාත්මික දියුණුවක් මනුෂ්‍යයකුර ලෙබුන් නැත්තන්. අඩ තිරිසං සතාගේ ජීවන රටයි මනුසයගේ ජීවන රටාවයි අතර මේ අපි බලනොකොට වෙනසක් නෑනනි කණ බොන දේවල් අතර වෙනසක් ඇති ඉන්න තැන්වොල වෙනසක් ඇති නමුත් පොදු අවශ්‍යතා සපයා ගැනීම සහ ජීවත්වීම සමාන වෙනවාන. ඉතින් ඔහයවාගේ තත්ත්වයක් ලංකා වෙති බෙිමිහිඳදු මහරතන් වසේ වඩිඩ කලින් මිහිඳදු මහරහතන් වන්සේ තමයි අපි රටේ රජ්ජුරුවෝම මෙිහින් තලා වෙදත් දහැමි කලා රටේ හතලිස් දාහක් මිනිස්සු මිහින් තලාවෙේදී දැහැමි කළා ජීවිතයේ වෙනත් පැත්තකට පාර පෙන්වා හැරෙන්ට පැත්තක් පෙන්නවා. අඳුරේ හිටපු අයට පානක් දැල්ලුවා ලෝකෙ බලන්න ජීවිතයේ දිහා බලන්න මේ ඊළකට මං මොලා හෙලා හිටපු ලංකාවේ මිනිසුන්ට පාර පෙන්නවා. ඊළන්ඟට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා කියුණ. යටට හැරවෙලා තිබ්බ එකක් උඩට හැරිගෝවගේ වුණා මිනිසුන්ගේ ජීවිත යටට හැරිලා තිබ්බේ එක උඩට හැරුණ උඩට හැරිච්ච ගමන් ශ්‍රීසද්ධහරමය තුළ පිරුණ අවබෝධය පිරුණ ජීවිත දැක්ම මිනිසුන්ගේ ජීවිතය තුළ පිරුුණ මින්ඳු මහරහතන් වහන්සේ අනේක පරියායෙන් තතාගත ශ්‍රීසත් ධර මේ දේශනා කළා මේ ලංකාව මිනිස්සු දිවීමෙන් බුදුන් සරණ ගියා දරම මේ සරණ ගයා ආරය මහසංගරත්නය සරණ ගයා ඕෝගතමයි වනේ දැන් අද අපි කතා කරනවා මේ විශ්වී සිද්ධ වෙන දෙයක් මිනිස්සුන්ට පෙන් නැති නමුත් සිද්ධ වෙනවා දැන් ලංකාව මිනිස්සු තමන්ට පෙනෙන ඇහෙන දැන්න දේවල් මිශක්කා මේ විශ්ව ධාතුයි සිද්ධ වෙන දේවල් ගැන අපේ මිනිසු දන්න ෑම දුමහරහතන් අසන වඩින්ද ඉතින් ඒවගේ සිද්ධිය අද මේ කතා කරන්න මිහිඳුමාරාතන් වන්සේ තමයි ලංකාව මිනිසුන්ඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දෙකළ ශ්‍රී මෝමඩලින් වදාළ ධරමය විස්තර කල්ලා දුන්නේ මිහිඳුමාරාතන් වහන්සේ ඉතින් දේශනා කරනවා තතාගතයන් වහන්සේ අට්හමීයම් භික්කවේ පක්කස් චතුන්නම් මහරාජානන් අමච්චා පාරි සජ්ජා ඉමං ලෝකන් අනුවවිචරන්සී ශස්වයේ සිද්ධවින රහස්යදයක් වට්ටමියං අටවක දවසට අටවක දවසට සතරවරන් දිවියන්ගේ ඇමතිවරු මේ විශ්වී සැරිසරනෝ මේ ලෝකයේම සැරිසරනෝ ඇමතිවරු ඒ ඇයට මේ පෘත්ථවය යන මහ ශවාල එකක් නෙවී දිව අමාත්‍යවරුට ඒ දිවී අමාත්‍යවරුන්ගේ දිවිය නේතරයට හැම දෙයක්ම පේනවා මිනිස්සු හිතන පතන කරන දේවල් පේ නවා එ කොම්බලාගෙන මේ පෘතුවීය වට යන. ඉතින් සක්විති රජ්ජුරුවන්ගේ හත්තියානය ඇතාපිට නැගලා උදේ මෝන සෝදලා ඇතාපිට නැගල මේ පෘතුවී වට ගිහිල්ල එනවාකේනවාන උදේ කෑමට මනුස්ව ලෝකේ මනස්සෙක් වන සක්විති රජරුව. අශවයා පිට නැගල දිවයා මේ කැන්නේ හසිංය අශවය පිට නැගලා මේ පෘතුී වට ගිල්ලෙන උදේ මෝන හොදල අස්වයා අපිට නැගල උදේ කෑමටික මේ සිටේ අවනාතරරි පෘතුවවට ගිල්ලෙනු ති මනුෂ්‍යයකුට එවැනි ඉරිදිහක් තියෙනවා නම් මේ දෙවිවරු මේ පෘතුවිය සිසාරා හැම බැත්තම කවර කරනවා ඇ කෙනා මොනවද මනුෂ්‍යයෝ කරන්නේ කියලා බලනවා අටුවක දවසට කච්චි බහු මනුස්සා මනුස්සේසු කල්පඒ අයි බලන්න මෙන මේවා. කොයි මිනිස්සුද මේ මිනිස්සු අතර බහුලව මත්තේයා අම්මාට සලකන්නේ කැනෙ අම්මව ගණන් ගන්නේ කවුද අම්මට සැලකිල්ලක් දක්වන්න මිනිස්සු කවුද පෙත්තේයා පියාට සැලකිල්ලක් දක්වන පියාව ගණන් ගන්න ගේ ජවිතය පියා විශේෂ චරිතයක් විච්ච මනිසු කවුදීන්නේ. සාමන්ඥා බ්‍රහ්මණ්ඥා සර්මණ බ්‍රාහ්මනුවරුට එකයන්නේ පැවිදි උතුමාන්ට ගරුසරු දක්වලව වාසය කරන මිනිස්සු කවදීන්නේ දන්දන ගරුසරු ඇතුව කතා බහ කරන ඇ සිවපසිෙන් උපස්ථාන කරන මිනිස්සු. ඊට පස්සේ කුලේ ජෙට්හාා ප්‍රචායනෝ තමන්ගි පවුලි වැඩීම මහල්ලාට ගඩු සරුදක් කළා ඉන්න මිනිස්සු කවුද උපෝසතන් උපවසන්ති ඊළඟට උපෝසතිය රකිණ අය කවුද සිල්ගන්න අයි අට සිල්ගන්න අය ඊළඟට පටිජාගරන්ති එ උපෝසතය සහ පටිජාගර කෙල්කෙන මෙතන සතර පෝවිට සිල්ගන්න වැඩියෙන් සිල් ගන්න අය ානිි කරෝන් තීති පින් කරනය කවද ඔන්න ඕව තමයි බලන්නේ ඇමතිවරුුවේ විදාට්ටවක දවසද. අම්මාට සලකනාය කවු්ද තාත්තර සලකනාය කවුද සැමන බ්‍රාක්මනෝරන්ට සලකනාය කවුද පවුලි වැඩි මහල්ලයට ගරු කරණය කවුද ඊළඟට පන්සීර් රකින්න උපෝසත රකිණය කවුද ඊළඟට පින් කරණය කවුද විහිර විහාර ඉදිකරමින් හෝ ඒ දඩු පාලන් ඉදිකරමින් හෝ මම්මාවත් ඉදිකරමින් හෝ දම් පැන්දන් සැල් පැවත්වමින් හෝ පින්කරන මිනිස්සු කෞද්ද කියලා තමයි බලන්නේ අටවක දවසට ඔ ඉස්සර මිනිස්සු දන්නන්නේ සාතම අටවක දවසට සිල් ගත්තේ. අටවක දවසට රන්්ඩු සොරවල්ව වී ඉන්නේ. ගෙවල්ලව ලම්බු දරුවත් එක්ක ඉසර මනිස්ස විටිය නෑ මේ බණ දන්න මිනිස්සු. ඊ ළඟට අටෝක දවසට කුම්ඹරු කෙටුවෙනේ බණදන්න මිනිස් විස්සර. ඊළඟට අටවට අටවක දවසට රඩුසරුවල් නඩු හබවලට පැටලු න්නේ. අටවක දවස පෝයක් විදිහට අද අටවක පෝය කෙල හිටිය මං හිතන්නේ මිනිස්ුවේ තැනටාව දෙවිවොරු ඉදාම් පෘතිවයේ සැරිසරණ නිසා. ඉතිං අද අටවකට මිනිස්ු අටවක දවස දන්නන්නේ ත්නෑ දිවුරු බලනකට මනිසු ටීවීවල ඉන්නවා කානිවල් වලේ ඉන්නවා සින්දුහානවා මැච් බලනවා රවුන්්ඩුවෙනවා බීලා ඊළඟට මේ කාමී හැසිරෙනවා කොල්ලොකුරුට ටික ක්කෝම්පොෝන්න එක ඉන්නවා ඕවනේ දෙවියන්න අද කාලපයන්නේ ඉතින් ඔන්න ඔය විදිහට ඒ දෙවරු බලාගෙන යන අපි බලමු මොකක්දම වෙන්න කියලා දෙ ලංකාව මිනිසු මේ වදන්න මහිදුමහරහතන්වහස වඩින්න කලින් තිං ඔබත් මමත් බුදුවනහන්න කලින් අපි මේ වදන්න එත් නෑෑ. ඊළඟට බලම මොකක් දෙන්න කෙල චාතද්දශීයන් භික්හවේ පක්කස් මේ බුදු කෙනෙක් දේශනාං කරන්න මේවා. බුදුරජාන් වසේ ඒ කාන්තයම සත්‍යයම දේශනා කරන උත්තමය. ස්පංච නේත්‍රේකින් ලෝක බලන උත්තම චාතුුද්දසීයම් භික්කවී පක්කස්ස චතුන්නම් මහාරාජාණන් පුත්තා ඉමං ලෝකන් අනුවිචරන්ති. චාතුද්ද සී දවසට සතරවරන්දිවියන්ගේ සතරවරන්දිවියන්ට ඉන්නවා ඉන්ද්‍ර කියල පුත්‍රයෝ. එක දිවිගෙනකුට පුත්‍රයෝ සීයක් ඉන්නවා. එතට හතර දෙනාට පුත්‍රයෝ හාර සීය. ඉන්ද කියල නම්ම මට මත කැහැටියට. තියෙනවා ආටානාටය සූත්‍රී මහසමය සූත්‍රී සතවලන් දෙයන්ගේ පුත්‍රයෝ ගැ විස්ත්‍ර තියනු ඒ පුත්‍රයෝ මේ පෘතිවයේ සැරිසරණෝ සතවලන් දෙවන් ඇැමැතිවරු ැනෙ සෙම්පති දෙවරු ඉන්දෝ සෝමවරුණෝච කෙලපි කියන්න ඒ අයි තම අටවක දවසට සැරිසරන් මේ පුතාලටික සැරිසරනවා අචාතු උද්දස චාතු දසි කියන කවදද චාත උද්දසී කියල කියන්නේ ප කලින් දවස පුරපෝයට කලින් දවසට තමයි ජාති ද්දසීකරකය එතකොට පුරපෝයට කලින් දවස සැරිසරනවා ඒ බලනවා ඒ ඇත්තොත් බලනවා කෞද්ද මේ මිනිස්සු අතර මත්තීයා පිත්තයා පෙතිය මවට සලකන්නේ පියාට සලකන්නේ සාමන්ඥා බ්‍රහ්මණ්ඥා ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ගඩු සරුදක්වන්නේ ේ ජෙට්ටා්‍රායිනෝ පවුලේ වැඩි මහල්ලායට අයියා අක්කා ලොකුවම්ම ලොකුතාත්ත පුංචි බා්පා ඊළඟට ආච්චි සීයා තමන්ගේ පවුලෙ වැඩි මාල්ලායට ගරු බොහුමන් කළ යුතු වැඩි මහල්ලායට ගරුසරෝ දෙයක් වල යටහත් පහත්ව කතා කරන හැසිරෙන මිනිස්සු එකන තමන්ගේ පවුල වැඩිමල්ලා යාලුවෝකර ගත්තෙෙන ඇති. ගේ සමවය සෑ ඇත්තෙක් වගේ කතා බහ කල්ලා ජාලුකමෙන් කතා කරන්න නැතුව මේයි වැඩිමල් කියලා හිතන මේයි අපිට වැඩිමල් මේ අපේ ආච්චි මේ අපේ සීය මේ අපේ ලොකුවන්ම මේ අපේ ලොකුතාතා මේ අපේ බාප මේ පුංචි මේ මගේ අක්කා මේ මගේ අයිිය කියලා වැඩිමල්කමක් හිතේ ගෞරවයක් තියාගෙන ඉන්න මිනිස්සු කවුද උපෝසතන් උපවසන්ති පටිජහගරන්තේ ඉුු පන්සීල් රකින උපෝසත රකිණය කව්ද පං්ඥාණි කරෝන්ති පින්කරණය කවද්ද දානශීල භාවනම් කියලා හතර වරන්තිවන්ගේ පුතාල බලනවා පෝයිට කලින් දවස මේ පින් වතුන් දන්නවා දිස්්සරයි හතර පෝයි කියලා සිල්්ධාරන්තින කවදටද කියලා ඉස්සර සිල්ධාරන්තින පොයිට කලින් දවසේ ඕන අටවකට සිල්ගන්නවා පෝයිට කලින් දවසේ සිල්ගන්නවා ඊළන්ට බලමු මොද වෙන්න කියලා අදහු භික්කවී උපෝසතය පන්න රසයි. චත්තාරෝ මහරාජා සාමන්‍යයේව ඉමං ලෝකන් අනුවිචරන්ති. උපෝස දපුම් පෝය දවසට චාතුත් දසීකව පෝයට කල්හි දවස. දැ පන්න රසී කියල කැන පෝපුුම් පෝය දවසට පෝය දවසට සාමන්‍යව තමන්ම සතරවරන් දෙවිය සතරවරන් දෙවියෝ තමම්ම මේ ලෝක අදටත් පින්වතුනිය. අනි වාරයෙන් ප හතර මේ මේ පුම් පොෝය දවසට සතරවලන් දෙවිය පෘතිවයේ සැරිසරණ. අදට අනි වායෙන් එක වෙනවාමයි පෝවිට කලින් දවසී සතරවලන් දෙවියන්ගේ පුත්‍රය සැරිසරණවා මයි ඕන දිවූරු සම්බන්ධ කරගඩ කැමැත්තත් තියෙනවන ඔන්නඒ දෙවියන් මේ පෘතිවයේ සැරිසරණ දවස් හය. අටවකට සෙම්පති දිවූරු සැරිසරන පුරාටවකට ඊට පහස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඒ අයත් හතරවරන් දෙ වියෝොත්් බලන්නේ මොකක්ද මේ මිනිස් අතර කවු්ද බහුලව මවුට සලකන්නේ පියාට සලකන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණනවරුන්ට සලකන්නේ පවුල වැඩිමල් අයට ගරු සරදක්වලායින්නේ පන්සිල් උපෝසත රකින්නේ කවුද කරන්න කෞ්ද තුකට පක්ෂකට කැනෙ දවස් පහළවකට දවස් වුණක් අපි ඉස්සර පුරාණ මුතු මිත්තු උපෝසති සමාද වුණා ජම්බුද්ධීපි බුද්ධ කාලයෙන් පස්සේ මංනිධන මේ දේශන අයෝවට පස්සේ ඒ උපෝසත කරමය හැදුණ දවස් හයක් එකන එක පලවිනි පක්ෂේ කැනෙ පුරාටවක දවසටයි පෝය දවසට කලින් දවසටයි පෝය දවසට ඊළඟට අආවාටවක දවසටයි අමාාවකට කලින් දවසයි යමාවක දවසයි. තුර ලංකාවේ මිනිසු නිතර ගොවි තැම්බත්ව වලින් වෙළ හිළඳන් වලින් සහ ලෝකයේ මිනිසු නො වෘතීන් වල යෙදුන ගුරතිීන්වල යෙදුන මිනිස්සු තමන්ගේ ජීවිතයට මාසට දවස් හයක් විවේහ ගත්තා. වාහනයකට ත්තුන වඋනත් විවේකයක් ඕන මනුසයෙකුට විවේකයක් ඕන නිදහසක් කියල එකක් ඕන මාසයකට දවස් හයක් නිදහස භෘක්තිවින්දා. ඒකාලි සෙනසුරා දෛරිදා මේ සති අන්තිය කියර කතාවක් නෑ. ඔන්න මේ නිදහස භුක්තිවින්ද දවස් හය තමයි යෝය. ඒ නිදහස භුක්තිවිින්න්දිී උපෝසතිය රැකා ඒ උපෝසත් සිල්ගත්ත සිල් ඇරං වැඩ කටයුතු කළේ නෑ ඒකාලි. ඒකාලි නිදහසම හිටියා හවස මේ දොලහෙන් පස්සේ ආහාරය ඉර මුදුන්ගුණන්ට පස්සේ සම්පූර්ණයෙන් පහෝදා උදේවෙන කලාහාර වර්ජනය කළා උපෝසති. ඉතින් මේ විදිට දවස් හයත් ගත්ත එතුට මේ දවස් හය අදකාලයේ වෙනකුට හතර පෝයේ බවට පත්ව වන හතර පෝයවත් කමන්නේ දෙවට හතර පෝයේ විදිට මග ඇරුණේ ඇ පොෝයට කලින් දවස සහ අමාවකට කලින් දවස සිල්ගන්න දෙක මිනිස්සුන්ගේක් ව්‍යවාහරෙන් නැති ඕන නමුත් අර හතර පොය අයිතියෝකට දවස්හයක් විවේක ගන්නේ එකට සිල්ගන්න එකට හතර පෝය අනිවාරෙන් අයිති එක මතකයින පුරාටවක දවස පෝයට කලින් දවස පෝය දවස අවාටෝක දවස අමාවකට කලින් දවස අමාාවක දවසෝ ඔය විදිරි තමයි දවස් අයි හැදෙන් ද මේක මේ විදිරි කියලා තවත් තැනක පාටි හරිය කියලා තිබොත් මේ විදිහටම අනිත් පැත්තටත් කියන වචන ය දෙනව එඇතන එතකුට පින්වතුනි ඉස්සල්ලාම අටවක දවසට ඇමැති පුත්‍රයෝ ඊළඟට සතරවරන් දෙවියන්ගේ පුත්‍රෝ පොයිට කලින් දවසේ පොයි දවසේ සතරවලන් දෙවියූ මේ විදියට හැරි සරනෝ ද මේවා දන්න බණ දන්නයේ සිල් ගත්තා තුට එදාට බ්‍රහ්මචාරිව හිටියා තුට සතරපෝයට සහ මේ දවස් වලට එයාලා කාමේ හැසිරුවුන්නේ එතකට එයාලා සිල් ඇරං හිටියා බණ දහන් කිව්වා බණැහැවා අර සතරවරන්දිවියන් ඒකම පෙන්න්නේ එක මුලාවක් නෙව ඒක සතරවණ දිවී රැවැට්ටිල්ලක් නෙවී මනුස්සයෝ තමන්ගේ ජීවිතයට පින්කර ගණ්ඩේ දහශ්ටි කියොදා ගත්තා. සචේ භික්්‍යවී අපපකා හොන්ති මනුස්සා මනුස්සේ සුමත්තීයා පිත්තීයා සාමන්ඥා බ්‍රහ්මණ්ඥා කුලේ පින්වත් මහනෙනි මේ මිනිස්සු අතර ඉතාමත් අල්පයි මව්ට සලකන මව්ව ගණන්ගන්න මව්ව අකැනි තමන්ගේ අම්මට විශේෂයක් දෙන පියාට විශේෂයක් දෙන පියාට සලකන ඊළඟට සරමණ බ්‍රාහ්මණවරුන්ට සලකන ඊළඟට උපෝසතය පන්සිල් අටසි රකින දානසීල භාවනාදී පින්දහං කරන ඒ දනු මම්මාවත් පාලන් ඉදි කරන දන්සල් දෙන අනිත ඇයට උදව් කරන උපකාර කරන ධරමදාන පවත්වන පින්කං කරන මිනිස්සු මේ අඩුයි හැබැයි මට මතකයි කුමංහිතනිස් ්‍රද්ධහරූපවානයහෝ ලක්විරු ගුවන්විදිලි වෙන්න ඕන මට හිතන විදිට පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා හැමදාම හතර පෝයට ධර්මදානය දෙන්න මේ මගේ මතකේ හරි නං ඒවාගේ පිරිසිදලතිනෝ. ඒවාගේ අ මොනොහරි පින්කමක් කුසලයක් කරනවා අයිදාට බදුරජාන් වස දෙසනකන මිනිසු අතර මේ පින්කරන මිනිසු අඩුයිනම් මොකද වෙන්නේ තමේ නම් භික්කවේ චත්තාාරෝ මහරජා දේවානන් තාවතිංසාන සුදම්මායන් සභහයන් සන්නි පතිතානන් සන්නි පතිතානන් ආරෝච්චෙන්ති. සතරවරන් දෙවියෝම සුදර්මා දෙවිය සභේ මනුසුලෝකේ ස්වභාවේ ආරෝච්චනය කරනු. මොකද සතරවරන් දෙවියන්ට ඇමතිවරු ඇවිල්ල ක කියනවලා මනුසුලෝකේ ස්ොභ මේ කයිකය ඒ අය අහගනය නො පුතාලත් ඇවිල්ල කියනවා අහගනය නම්. තමන්ම ගිහිල්ල බලනු. ඊට වස එක ප්‍රත්තියක්ෂ දෙයක් න නිසා මෙ දෙවිවරු බොරු කියන්නේ. සතරවනන් දෙව බොරු කියන්නේ. සුධර්මා දිවිය සභාවයි පුම් පෝය දවසයි මේ දිවිය සභාවේ මනුසොලෝකයේ ස්වභාවය ආරෝචනය කරනවා කියනවා අප්පකාකෝ මාරිසා නිදුක්වරුණි දෙවිවරුණි මේ අල්පයි මිනිස්සු අතර මවුට සලකන පියාට සලකන ඊළඟට සමන බ්‍රහ්මණවරුන්ට ගරු කරන වැඩි හිටියයට ගරු කරන අපන්සිල් අටසිල් රකෙන පින්කරන මිනිස්වාඩුයි තේන භික්කවේ දේවා තාවතින්සා අනත්තමනා හොන්දී දිවරුන්ට මේ දුක හිතෙනවා අයයෝ කියල හිතෙන. කනගාටුවක් ඇති වෙනවා. තිබ්බා වතබෝ කායා පරිහයන්ති දෙවිවරු අඩු වෙලා යනවා පරිපූරස්සන්ති අසුරාකාය අසුරයෝ වැඩිුවෙනවා. නරක පැත්ත පාතාල පැත්ත වැඩි වෙනවා. දිව්‍ය වූ යහපත් ආත්ම භහ නැතිතු වෙෙනෙන ගැන දෙවිවරු පින් කරනවට කැමැති. දෙවිවරු දිව්‍යලෝකය උපදිනවට කැමැති. දිවරු තමන් දිව්‍යලෝකවල අනිතයි උපදිනවට ඉරිසියා කරන්නේ. සචේපන භික්කවේ බහුූ හොන්ති මනුස්සා මනුස්සේසු මත්තේයා යංකාලයක අම්මට සලකන තාත් අට සලකන සමන බ්‍රහ්මනවරුන්ට සලකන පන්සිල් අටසිල් රකින පින්කරන කාලයක් කනවද සතරවරන් දෙවියෝ තෞතිසා දෙවියන්ට සුදර්මා දෙවිය සභභාවේ. ආරෝජනය කරනවා. මේ මිනිස්සු දෙම් මවුට සලකනවා අපියාට සලකනවා. සර්මණ බ්‍රාක්මණවරුන්ට සලකනව, පන්සි අටසිල්රකෙනවා පින් කරනවා කියල්. තිේන බික්කවේ දේවා තාවතින්සා අත්තමනාහොන්තී දෙවරු හරියට සතුටු වෙනවා. හර්යම සතුටු ප්‍රීති ප්‍රමෝදීට පත්වෙනවා ඉදිරියට දෙවියන් අත රිපදින පිරිස වැඩි වෙනවා. අසුර පිරි සාඩුවෙනවා ආකය එතකොට ඔන්න විශ්වයේ සිද්ධ වෙන දේවා ඕවා දැනගෙන තමයි හතර පෝවිට සිල්ගත්තී කුසල් කල පින් දංකළේ අද පුම් පෝය දවස හැරෙනකොට අනිත් පෝයවල් හතරින් අත ලොස්සක් ගමකට එක්කෙනෙත් දෙන්නෙක් වගේ සමහර ලවට හතර පොෝවිට සිල්ගන්නවා ඒ හැර අනිතවක් කොමටිකන ඇති උනයිතිඇතින් දිවරුන්ට පේනෙමි පෝන්න්න ඔබෝ බයින්න ටරන්ඩුවෙන නින්දා කරන අපාස කරන පෙළපාලි යන උද්ගෝසන කරන. ඊළඟට ආරවුල් හදාගත්ත ගෑනුමිනිලා බැනගන්න කාමේ හැසිරෙන. ඊරන්ට හෝටල් ගානය කාමරගානය ළමා ලපටි ලැගලයින්න මිනී මරාගන්න තැන්තැන්වොල මිනී තියෙන ඕ අදිවවරුන්ට පේනවා. තාක්ෂණ පිටිපස්සේ හබාගෙන යන සුද්දංග ලෝකේම ගොහම බලාගෙන යනව දන්න ඇදි විරු. ඉතින් ඔයවගේ ෝකයක් පේනවා ඒ දෙවුරු දිවිය සභාවි කොහො ඒකයි අර මේ මුළු පෘත්තුවයේම අඳුරුවෙලා මේ ලංකාව බණපදයක් ඇහෙනකොට. ්‍රම්ම ලි සැෑ ජයිසිරය මහ බෝ සමිඳ. මහ රහතුන්ගේ ස්තූප ලලාට දහතු මහ සැෑය ධාතු ස්තූප වදිනකොට පුද්ධනකොට එහි සාදු හඬ ඊහලට පැතිරලායනවා. මේ ලංකාවට දෙවුරු ච්චර මනාවප ඒකයි පෘතුවයේම අඳුරුවෙලා තැනක එලියක් පේ නවා මේ ලංකාව කියන චටි රටි ලංකාව කියන චූටි රට එලියක් පේනවා ඒ එලිය ැ දෙවරුන්ට පේනවා එළිය තියනවතාවම එලිය නෑන එලිය තියෙනොතාව එළිය තියනවා බෙලිය අඩු වැඩිවෙෙනවා පේනවා තවම නෙමිල්ල නෑ ධාතු විස්තුූප මිනිස්වාදිනු බෝධන් වහන්සෙල වන්දිනවා මේ බණපද මිනි සොයාහනෝ සංගරුවන වැඩන්නව සත්පුරුසිය වැඩන්න ඒසා පහන නිෙමිල නැයි මේක අඩු වැඩි වැඩි පේනවා තින් මේ පහන එලිය වැඩුවෙනකුට දෙදිවුරු සතුටු මේ පහණ ටික කාල ඇතිේ ඒ කියලා මේ පහන අඩුවෙනකුට දිවරුන්ට ගොඩාත් දුකයි ලංකාවෙන් උත් මේ එලිය නැති වේ කියලා සතර වරන් දෙවියන්ට සක් දෙ විඳුන්ට විවරුන්ට පින් දෙෙන්ට පෙන්වතුන ඇත්තෝ මන සොලෝකෙත් එක සම්බන්ධයි පුම් පෝය දවසට පින් දෙන්න අටවකට සෙම්පති දිවරුන්ට පින් දෙන්න. අසේ වනාච බාලානම් පණ්ඩිතානංචසේවන. ඊළන්ට සත්පුරුස ඇසරු කරන්න කෙලා අපට දේශනා කළ තින මිනිස්සු අතරත් සත්පුරු සවීන් දෙවුරු අතර සත්පුරු සන්. සක්දිවිඳුන් සතරවරන් දෙවියන් සමන් දෙවියන් කතර ගම දෙවියන් ඔයවාගේ දෙවිවරු සත්පුොරු සයි. ඒ දෙවරුත්ට තියෙන ඇසුර ඒ දිවරුන්ට පින්දන එක ඒ දිවරු සිහිකරන එක මනුසයක් ලබන සත්පුරු සැසුර. මිනි සත්පුරුසිකනේ අය මිනිසු අතර පමණක් නෙවෙේ ඉන්නේ. ඒක ඔොන්දට හිතර දාගන්න. ඇයි මිනිස්සු කපාපන් ගොටපම් මරපන් බෙදල මිරිකපන් නැසියන් වෙනසයන් කියලා මිනිසුන්ට හානි කරන්නේ. මිනිසුන් පමණක්ම යොදා ගැනද. නොපිරිනලූකිත් යොදාගනක කරන්න. රේයියට යෙන ඇර අසත්පුරු සැසුරගනික මිනිස් ලෝකයේ පමණත්ත තියන්නේ නොපෙනෙන් ලෝකෙන්න තුන්ඩ තියන්නේ ඔවුන්ට තියෙන අහපපුරු සැසුරක්. එහෙනම් ඔබ ගෞතම් බුදුරජාන් වන්සේගේ ධරමය යාන පෙරිසක් විදිහයට ඔබ සත්පුරස දෙවිවරුන්ට මේ බුදුරජාණන් වහන්සේ සරණගිය දිවරුන්ට පින් දෙමින් සිහිකරමින් ඒ දිවරෘත්තික සත්පුරු සැසුරක් පවත්වන්න. පැදිලි තුරු මුොළු මාශයම කරපු පිංක පුම් පෝය දවසට බෝසෙවනක සෑ මළුවක ඇත්තන් තෙරුවන් වදින මොහොතක මුළු මාශම කරපු පින්සහි කල්ලා සංදිවිඳ උන්ට සතරවරන් දෙවියන්ට සෙම්පතිදිවියන්ට සමන් දෙවියන් කතරගම දෙවියන්වාගේ ඒ අපි දන්න සත්පුරුස දෙවරුන්ට අනුමෝදං කළොත් ඔබ ඒ දෙවියන් සමඟ සත්පුරු සෑසුරක් පවත්තන පිරිසක් බවදට බත්වෙන. අමතර කාරණාවක් කිව අපි සූත්‍රීටයන් ුදුරජාන් වන්සේ වදාහළ මෙන්න මේ විදදියට ලෝකදිවිවරු සැරිසරනෝ අපගේ බුදුරජාණන් වහන්සේ සත්තා දීව මනුස්සාන දිවිමිනිසුන්ට සාාත්‍ර වන්සේ දෙව අන්ටාත් මිනිසුන්ට එදුට අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා වදිනව පුදරනවා සක්කාරනවා පීට සරනෝ වනවා වගේ බුදුරජාන් වහන්සේකින් ධර්මයෙන් ආරය සංඝයාගේ දෙවිවරුත්තේම දිවරුත් බුදුන් සරණගය, ධර්මය සරණගය සංඝය සරණගය. තෙරුවන් සරණගිය කෙනා බණහන්්ඩ ආසයි වගේ දෙවවරුත් බණහන්ඩ ආසයි. තෙරුවන් සරණගය මනුෂ්‍යයා, ස්තූප බෝධි වඳන්න ආසයි වගේ දිවවරුත් ස්තූප බෝධි වඳන්න ආසයි. බුද්ධ සාාසනය බබලනවට ස්‍රද්ධාවන්ත මිනිසු කැමැති වගේ දෙවරුත් බුද්ධහාසනය බලනවාට කැමති. මිනිස්ුත්. බුද්ාසනයේ දියුණුවට ස්‍රද්ධාවන්ත මිනිසු දායකත්වේ දරනවා වගේ දිවුරු දදායකත්ව දරනවා බුද්ධසාාසනය දියුණුවට මනුස්ු ලෝකය ඒ ඔබ අමත කරන්ට පහ අපි බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුසානන් කියලා ඔබ අමත කරන්න එපා බුදුරජාණන් වහන්සේ සරණගය දේව සුරාසුරනාග යක්ෂ ගහන්දරුව මේ නොපෙනෙන ලෝකයකොත් බුදුරජාණන් වහන්සේ සරණගිය වග ඒ නිසා අපි විතරක් බුදුරජාණන් වහන්සි ගෙසනාව කියොන්නේ නෙවෙ. මෙන් නොපනෙන් ලෝකෙ කොයි තරන් ආත්මභාවයෝ තියෙනවාද. බුදුරජාන් වන්සේ සරණගේ. නිස සෑයක් වොනත් අපි මිනිසුන්ඩ විතරක් අදන සෑයක් නෙවෙේ. දිවි මිනිසුන්ට. බෝධයක් වුනත් ්‍රරෝපණය කරන්නේ මිනිසුන්ඩ විතරක් නෙවෙයි. දිවි මිනිසුන්ට. බනක් වොනත් මිනිස්සුන්ට පමණක් කියන බනක් නැවි. දිවි මිනිසුන්ටයි. යි චර්ත භික්වී චාරිකම් බෞජන හිතායි බෞජන සුකාය අත්තා හිතායි සුකාය දේවමනුසානං කියලා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දහම් චාරිකාවේ හැටනමක් වැඩැම්්වේ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්නි කියලා. බණ කියන්නේ මිනිසුන්ට ඇහින්නේ දෙගවල්ලන්න තේරුම් ගණ්ඩ පින්වතු නෙමේවා දෙම්මට කියන්න අපේ ලංකාවේ මිනිසුන්ට මිහිදු මහරහතන් වහන්සේ වඩින්න කලින් මෙහිෙම දෙයක් තියෙනවා කියලා ලංකාව මිනිසු දන්නවද ලංකාව මිනිස්සු දන්නේ මිහිඳදු මහරහතන් වන්සේ තමයි විස්තර කරල දුන්නේ අපිට මිහිඳු මහරහතන් වහන්ස තමයි විස්තර කරල දුන්න මිනිස්සුන්ගේ නොදන්නා බව කිය අඳුර දුරුණේ අරහත් මහ මිහිදු ප්‍රදීපෙන් හිනිසා මිහිඳදු මහරහතන් වන්සේ කොහම දේ අමතක කරන්න ඉති පින්හතුනි තව සූත්‍ර දිනව අංගුතර නිකා තියෙන සූත්‍ර දේශනාවක් තම මම ඔය විස්තර කලින් ඊළඟට අංගුතනිකා අයිතික නිපාති බුදුරජාණ වහන්ස දේශනා කරනවා ඊනගේ සූත්‍ර දේශනාව පින්වත් මහනෙන මේ සක්‍ර දේවන්ද්‍රයා සක්කර දේවන්ද්‍රරයා සභහ අමතල කියනවා ජාතුද්දසිම් පංච දසින් යාච පක්කශස අට්ටමි පෝට කලින් දවසේ, පෝය දවසෙ අටවක දවසටයි පක්සේකට ගැ දවස් පහළුවකට ඔය දවස් වුණ. පාටිහාරිය පක්කංච ඉතුරු දවස් පහළවෙත් ඔය තුන අවාටවක අමාවකට කලින් දවස අමාවක දවස. තුරු මංකිවී අහර අපි හතර පෝය කිවට ඉස්සර පොයවල් හයා. එතකොට ඔන්න ඔය දවස් හයේ අටංග සුස මාගතන් මනාව අංග අටකින් යුක්ත උපෝසතන් උපවස්සීයේ යෝ පස්ස මාදිසෝ නරෝති. මංවාගේ සක්ක්‍ර දේවන්දිරෙක් වෙන්න කැමතිෙන ඔය දවස් හයට උපෝසත සිල් ස රකින්නකව අටසිල්. පිඟතුනි අටසිල් තමයි මේ ගිහි මිනිසු රකින්න. උපරිම රැක්කොට් නවංග උපෝසතිී කියලා තියෙනවා අටසිල්වලට අමතරව මම් දවසම මෛත්‍රීියෙන් යුක්ත වවාසය කරනවා කියලා නවවෙනි සිල්පද සමාදන් වෙනවා ඉගිරිගනු නවාංග උපෝසති මොකද ඉගරි කියන නවාංගෝ පෝසති තොට අටසිල් තමයි ගිය දසසිල් කියෙන එක බුද්ධ දේශනාවක විස්තරයක් නෑ එක අපි අපධනවල එහමනොත් අටුවාවල බලන්න ඕනඒ රහදන් වහන්සේලා කොලින් ජීවිතවල දහෙම කරපු දෙයක් තියෙනවාද කියලා මොකදය සමහර මිනිස්සු දසසිල් රකි නොහොඳදයි නමුත් දසසීලේ කෙන පැවිත් දඩතියෙන එකක්ග පැවිදි දස සීලේ. එතකොට ගිහි දස සීලේත් සහර මිනිසු රකිනවා නමුත් බුද්ධ දේශනාය ම මේ කියන්නේ අට සිල් සමයිතින්. එතකොට වැඩ්ඩිමවුනොත් එගිය තවස් සීලයේ දියුණු කරලා ආත්ම දමනයක් තවත් ඇති කරගන්න ඕන්න. නවංග උපෝසතිය කෙනනිත් පෞද්ජෙලිකෝ සමාදාන් වෙනවා දැන් ඇත්තනම පින්වතුන පොද්ුවේ සිල් දෙන්න ඕන අට සිල් තමයි. අනිත් සීලේ තමන් පෞද්ගෙලිකව ගත් සිරතු එකක්. දුට ඒ නොවනි සීලේ තමන් මෛත්‍රී වීහරණයෙන් වාහසය කරනවකිලේ දවසෙම තරහ ගන්නතුයින්න. තරහා ගන්න ඇතුයින්න තරහකාවුත් ඉක්මට ප්‍රහණය කරන වචන සමුදාචරණය කරන්න වචන පිට කරන්න. එක තම නවංග උපෝසත සීලේ. ොත් අටසීල් ගැන තමයි බුද්ධ දේශ නවෙතියඉන්නේ වැඩිපුරම අටසිල් ගැන නවංග උපෝසතය ගැන එකික සූත්‍ර දේශ නවත් තියනවා අනිත් හැම තැනම තියෙන අටසිල්. පේතවත්තු විමානවත් විමානවත්තු දීව්‍ය ලෝක ඉප දුන දෙවිවරු ගැන විස්තර තියෙන අටසීලය ගැන තොට මේ දෙවිවරු මනු සොලෝකෙ මිනිසු දිහා බලන්නේ අටසිල් රැකිෙනවාද කියලා. අටසීලේ තමයි ගීකෙනට ප්‍රධාන. බදුරජාන්සි දේශනා කරවා සක්‍ර දේව හින්ද්‍රයා මේ දිව්‍ය සභවමතලා ගාථාවක්්‍යව්වනවා. ඒ තමයි අටවක දවසටයි පෝට කලින් දවසට චාතුද්දසි පෝය දවස පන්න රසි ඊළඟට අනි ඔය පුරපක්ෂ ඊළඟට අවපක්ෂයේ. මේ විදිහයට උපෝසත සිවි සමාදංවුවන උොත් මේ දවසයි ඒකිනා කැමැතිවෙන්න මම සක්‍රය එක් වෙනවාකෙන. කියැන්නේ පෝය හයට සිල්ගන්න ඇතැ නැත අපි කිමුක් අපේ විවාරෙන් අතර පෝයිටි කියෙල හතර පෝයිට සිල්ගන්න කෙනා සක්්දිවිඳුවේ ලඋපදිනු. නැත්තම් සක්දිවිඳුගේ ලෝකෙ උපදිනු. ඉච්චර සැපසම්පතක් ලබනවා අතර පෝයට සිල්ගත්ත. එතකොට බුදුරජන්වාන්සේ දේශනා කන සාකෝ පනිේසා භික්කව සක්හේන දේවාන මින්දේන ගාතා දුග්ගිහිතා. ඔය සක්ක්‍ර දේවින්ද්‍රයෙක් ගාතාව වැරදිී. යට කිවේ නෑ. සෝක සුභාසිත යන්න වේ දුබ්භහස්සිතයක් වගේකම්. ගැන්නේ පරිපූර්ණ නෑ. ඒකට හේතුව තමයි ඔය සක්‍ර දේවන්ද්‍රයා රාග දුරුකල්ල නෑ. දයිසේ දුරුකල්ල නෑ මෝහේ දුරු කල නෑ. රාගදේශ මෝහතියන දෙවි කෙනෙක් වන්නඩ හතර පෝට සිල්රකන්ඩ කිව්ෝොත් එක කතා වැරදිකිවව. පින්වත් මහනනයි. රහත් විච්ච අරහන් කීනාසවා. කීනාශ්‍රව මහරහතන් වහන්සේ නවක් කළ යුතු දේ කළ පංචුපාදනස්කන්ද බර බැහැර කළ ඊළට බව සංයෝජන ප්‍රහණය කළ මනාව සසරින් එතරවුන රහතන් වහන්සේ නමක් ඔන්න ඔය ගාථාව කිවන හරි. සතරපෝයටත් ඊළඟට අටවක දවසටත් චාතුද්දසී දවසටත් පන්න රසී දවසටත් පක්ෂේට තුනයි ආවපක්ෂේට තුනයි විදියට අපි ඔයලග වචනකෙම හතර පෝයට සිල්ගන්වන අටසිල්. ඒවාගේ කෙනෙක් මං අපි වගේ වඩ අට සිල්ගන්ඩ කියල කිව්වොත්තේම අන්නන්නේ ඒවා්‍ය හරි පින්වත් මහනනී තං කිස හේතු සෝහි භික්වය බික්කු වීතරාගෝ වීත දෝසවීත මොහෝ රාගදේශ මොහෝ ප්‍රාණය කරලින් නිරහතන් වහන්සේ. හතර පෝට සිල්ගන්න කිව්වා රහත්තුෙන්ඩ කැමැහැත්තේ.හතර පෝයට අවබෝධයෙන් සිල්ගන්න කෙනාට අරහත්තුවයලැබෙන. ඒ පිම් බලෙන් ්‍රහදන් වහන්සේ නවක් කිව්වෝ මංවගේ වට හතර පෝයට සිල්ගන්න කෙනන්න සිල්ගන්න කිෙව්වා. දෙවියක් වෙන්ඩ නෙමය කිව්. මොකද දෙවිය රාගදේශු මහ සහිතයි. ඒ හතර පෝයට සිල්ගැනීමේ පිම් බලයට ඔලුවන් රහත්වවෙන්න රහත්වෙෙන්ඩ පිනක් තිෙද්දීෙන් දෙවියෙක් වෙලා ඒකශය කරගන්නේ ඒක පහත්තැන එක අරමුණක් ඇති කරගන්න ඇයි කියලහනෝ තොට මේක අරතයේ තමයි සතර පෝවිට සිල්ගන්න ඕන සංසාර දුකෙන් නිදහස්වීමේ කැමැත්තෙන් සංසාර දුකෙන් නිදහස්වෙඩ ඔච්චර මහසන මේ දුගගනික තේරෙනවන හතර පෝට සිල්ගන්න කිව්වා මේ සසර දුකෙන්මාන්න නිදහස් වේවා රාගේ දුරුවේවා දවේශය දුරුවේවා මොහ දුරුවේවාකය. ඊළංග්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බලන්නකො පින්වත් මහනැයි මේ සක්‍ර දේවේද්‍රිය දිවිය සභා විදිින් කිව්වනේ හතර පොවිට සිල්ගණන්ඩම සක්‍රය වගේ වඩි කෙලෝක වැරදිී. රහදන් වහන්සේ නමක් කිව්වනම් හතර පෝවිට සිල්ගණ්ඩ මේ අපි වගේ වඩි කෙලේක හරි එකට හේතුව තමයි ඔය සක්‍ර දේවන්ද්‍රයා ජාති ජරා මරණ සෝක පරිදේව ක්ක දමනසයන්ගෙන් නිදහස් වෙලා නෑ. ආය ආය සංසාරයට වැටිෙන කෙනෙක් ේන්දනම් හතරපෝට සිල්ග්ඩ ඔන්න. ප්‍රහතන් වහන්සිේනක් කිවොත් හතර පෝවිට සිල්ගන්න මංවගේ වේඩ කියලා අන්න සුදුසුයේ ඒ ගාථාවේ වචනේ. රහතන් වහන්සේ ජාති ජරා මරණ සෝක පරිදිව දුක්කු දෝමනස්සයන්ගෙන් නිදහස් වුන. ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ හතර පෝවිට සිල්ගන්න කිව්වා රාදන් වහන්සේ නමක්ව වෙන්න. කෙලෙස් දුරු කරන්න රාග දුරු කරන්න දවිසේ දුරු කරන්න මෝහේ දුරු කරන්න කියන්නේ ඒ හතර පෝයට අටසිව සමාදන්වීමෙන් පුළුවන් ඒ තැනට එයව ගෙනියඩ ඒ තැනට එයා ගෙනියන්න්න පුළුවන්කම තියෙද්දිී අතරමන්ග නවතින් ඔන්නනේ. ඔන්න ලස්සන දහන් අවවාදය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙනම් අපිට පෝයිට සිල්ගන්ඩ කියන්නේ මොනාදාසින්ද රාගේ දුරුකර ගැනියෝ පිණිසා. දශේ දුරුකර ගැනීම පිණිස. මොහෙයි දුරුකර ගැනව පිණිස. ජාති ජරා මරණ සෝක පරිදිව. දුක්කෝ දෝමනස්්‍යයන්ගෙන් නිදහස්වීම පිණිසයි සතර පෝයිට සිල්ගණන්ඩ කියන්නේ. මම සතර පෝයි කියලකිවේ දැන්වී වහරය. නමුත් බුද්ධ දේශනාවවි තියෙන්නේ අටවක දවසටයි පෝයිට කලින් දවසයි පෝයි දවසටයි. අආවාට ෝක දවසටයි අමාවකට කල්ලින් දවසයි අමාාවක දවසයි. හයක් දවස් හයක්. නමුත් දවස් හයි පසුක තැබේවා මේය මිනිස්සු පුරුදුවෙලයින්න හතර පෝයයටවා සිල්ගත්තුොත් ලොකු දෙයා. හතර පෝයද පසක තැවේවා. පුම්පෝය දවසට සිල්ගත්තුොත් මහා යහපත. පෝයි දවසට සිල්ගත්තු. දැම් පුම්පෝය දවසට මම ධර්ම දේශනාවලට එහිමී වඩිනුව. ක ම දනවා පාරවල් වල ඉන්න කොල්ලුකුරුට. කඩවල්ල ඉන්න මිනිස්සු. පොළොවල්වල ඉන්න මිනිස්සු. රවුන්ගාන මිනිස්සු. දි මට හිතෙනවා ඉතින් සුළූ පිරිසක් පෝයට වේරවියහරවලටලයින්නෝ. ලොකූ පිරිසක් මං මාවත්වල අතරමං වෙලා ඔය පාාවවීන්න. ඔන්න සංසාර. දැන් අපි ඉගෙන ගණ්ඩෝන සුළු මොහතා මොකක්ද මේ අට සීලය කියල කියන්. ඉතකුට අපි මෙතන දිං. අ සීලේ ගැන ගෙන ගන්නා අපි කල්පනා කළේ අ මේ තියන පොඩි වෙලාව ඇතුළට දෙැ දස ආරක්ෂා කරන දසසිල් සමාදන් වෙන ගිහි දසශීලයේ සමාදන් වෙන පිරිසක් ලංකාව ඉන්නවා මිනිස් වහෙම කැමැති දසසීල් සමාදන් වලයි ඒවාගේ අපි සමහරලාට පැවිදි අපේෂක දරුවන්ට සමහරවෙලාට මාසයක් විතර දස සල් සමාධන් කරවනවා අර. පැවිද්දට පුහුණුවීම පිණිස ඒවාගේව තියෙනවා එතකොට ඉති ඒ නේසා ඒවා වැරදී කියලා කියන්නේ නමුත් බුද්ධ දේශනාවේ අටසීලී ගැන තම විස්තර තියෙන් තුට ඒ නනිසාමන් කල්පනා කළ අද මේ අහතර පෝට සිල් ගැනීම ගැන අපි කතා කර කර හිටපු වෙලාව අටසිල් සමාදන්වීම ගැනත් දේශනා කරමු කියලා බුද්ධ වචනි අප ලොවතුරා තතාගත බුදුරජාණන් වහන්සේ අටසීලි ගැන විස්තර කරපු දේශනා තිෙන විසාකා උපෝසත සූත්‍රය බොජ්ජංග උපෝසත සූත්‍රරය වාසෙට් ූප උපෝසත සූත්‍රි කරගේ සූත්‍ර දේශනා තියෙනවා දට තව සමහර සූත්‍ර දේශනාවල තියෙනවා පෝයිටම සිල් සමාදංගලා මොනවද කරන්න ඕන කියල ඉතිං ඒවාගේ එකකදී අපි දැ අටසීලි ගැන ගත්තවොත් යම බුදුරජාණන්වාසි දේශනා කරලා මේ පෝය දවසට සිල්පද අටක් සමාදන් වනවා. ප්‍රධාන වශයෙන් පෝයට හැකි අය සතර පෝහට. එතකොට සමාදන් වෙනවා රහතන් වහන්සේලා අනු ගමනය කරලා තමයි සිල්පද සමාදන් වන ඒ කොහොමද කරන්න. රහතන් වහන්සේල්ලා දිවි හිමියෙන් ප්‍රාණගාතය වැලකී වාසේ කලා සත්තුන්ට දනුමුගුරු අතරගත්ත නෑ. එතකුට එහෙමනම් මමත් අදම දිවාරාත්‍රී දෙකේ. එතකොට දිවාරාත්‍රී දෙකේගැන මුළු දවසම මම රහතන් වහන්සේලා අනුගමනය කරලා ප්‍රාණගාතයෙන් වැලකීවාසය කරනවා කියලා එදාට රහතන් වහන්සේලා ගැන සිහි කරලා පානාධිපාතා විරමණින් ික්්කාාපදන් සමාධයාමි කියල සමාදන්ගෙනවා. එතකොට තමන්ට සිල් සමාදන් කරවන්නඩ ප්‍රබහු කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් හෝ ි හිටිෙනෙක් කොයින්න නං සිල් සමාදන් වෙනවා එහෙම එහම කවරුත්් නැත්තන් නය සමාදන් වඋනා කියල වරදක් නෑ ඉස්සර උපූතතිය සමාදන්වෙලා තියනෙ තනෙන් තනියෙන් තමයි සමාදන් වෙලා තිය. ඊළඟට දෙවිනියට සමාදක් වෙන රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමක් කලේ නැ රහතන් වහන්සේලා තිරිනුවම්පානකල්ම සොරකමක් කියලක් සිද්ධ වෙන්නේ. රහතන් වන්සල ජීවිත පුරාමයක කරන එක සොරකමින් වැලකීවාසය ඉන්න වහන්සේ කරනය එක මම මේ පොම්පෝය දවසේ ඇතම් මේ හතර පෝයට කියල තමන්ඒ දවසසේ කරලා මම අද දිවාරාත්‍රී දෙකේ සොරකමින් වැලකීවාසය කරනවා කියල රහතන් වහන්සේලා ගැනත් හිතලා අධිනාදානා වේරමණී ශික්කා පදන් සමාධයාමි කියල සමාද ට ඔයි දෙවෙනි සිිල්පද තුන්ගෙන සිල්පදී උපෝසො තිවිදිර සමාදන් වෙනවා රහතන් වහන්සේල්ලා දිවි තිබෙන තුරු කාම සේවනයෙන් වැලකිවාසය කලා බ්‍රහ්මි චාර් වසය කළා දුරු කිසිදු කාම සේවනයක් කළේ නෑ එකනක හොයා ගන්න දේ තමයි කෙනෙක් කාමේමුල් කරගෙන කයින් යමක් කරනවාද එය හිතුවන් මේ ක රහදන්වන්සේලා මේවාගේ දෙවල් ති නොද කියලා එයට තරෙනවා රහතන්වන්සෙලා මේවාකරන්නේ. එහෙනම් රහතන්වහන්සේල්ලා පිරිුවම් පවන කල් බ්‍රහ්මචාරිවහිටපුයකි මම අද දිවාරාත්‍රී දෙකේ මම අද දවස තුළ බ්‍රහ්මචාරිවඉන්වා කියලා බමසර නමාදම. එතකොට එතොට කිසිදු කාමක හැසිරහමකින් තනිව හෝ බාහිර කෙනෙක් සමඟ හෝ එයින් වැලකීවාසය කිරීම තමයි බ්‍රහ්මචරි බව කල කියන්න එතකුට අබ්‍රහ්ම චරියා වේරමණ සික්්ාපදන් සමාධයාමි කියල ඔන්න තුන්ගෙන සිල්පදි සමාතගම හතරවෙනි සිල්පදය තමයි මුසාවාදා වීරමණී සික්කාාපදන් සමාධයාමි රහතන් වහන්සේලා පිරුවම් පාන මොහොත දක්වාම බොරුවක් කියලානෑ ඉතින් රහතන් වහන්සෙල්ල ජීවිත කාලයම මුසාවිෙන් වැළකිල හිටුපුකි මමාද දිවාරාත්‍රී දෙකේ මුසාාවෙන් වලකිනවා කියලා න මුසාවාදා වීරමණය සිික්කාාපදන් සමාතියන්. රහතන් වන්සීල්ල පිරිුව පානතා ඒ රහතන් වන්සලගේ ජීවිතය සුරාපානය කනවා කෙලෙකක්නෑ. මත්තෙන් අධදරව්‍ය පානෙන්. ඉතින් එහ මේකේ මං අද පෝය දවස සුරාපානයෙන් වදකිනව කියල සුරාමේරයේ මජ්‍යපමාද අට්ානා විරමණී ශික්කාාපදන් සමාධයම කියල සසාතන් වෙන. රහතන්හන්සේල්ල දිවි තිබෙනතුරු විකාල බෝජනින් වැලක වාසේ කළ ඉර මුදදුන් වහට පස්සේ ඉතනින් පාසේ පහෝදා එළිය වැටන කල් අරුණ නැගෙනකල් මේ ආහාරයක් ගත් එන ලෝකයේ ආහාරයයි සම්මත දෙයක් ගත් එනෑ. ගිලම් පස පානවර්ග පළතුරු යුස ඊළඟට අදකාලනන් ඒ කහට කෝපි කොත්ත මල්ලි ඉංගුරු නිගුරු කොත්්තමල්ලි ති ඔයවාගේ දෙයක් තමයි ආහාරයක් යැයි සම්ම දෙෙන් අපි ගත්තොත් එහෙම කිරිහෙම ආහාරයක්ක විදිට සම්මතය දැන් පොඩි දරුවන්ට අපි කිරිදීලා කිරි සුප් වරග ඒවාගේ දේවල් ආහාරගනයට සම්මත නිසා එකත් වලඳන්නේ විකාලබෝජ්ජනින් වලකන කෙනා. එතකොට දිවාරාත්‍රී දෙකේ මම එක සමාධන කළ ඉරම අධ්‍යානය වඋනාට පස්ස දැඔන්න නැංගට පස්සේ යාට වගේකීමක් කෙනවා ඊළඟ සිල්පදේ රක් එඩ. විකාල භෝජනයෙන් වැලකී.ඊීට පස්සේ ඒ විකාල භෝජනනා වේරමණ සික්්කාාපදන සමාධියමිකය. ඔන්න හයවෙනි සිල්පාතිය. හත්වෙනි සිල්පදී තමයි. නච්ච ගීත වාධිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධහරන මණඩන විභූස නට්ඨානා වේරමණින් සිික්කාාපදන් සමාධියයාම. දකට රහතන් වන්සේල්ල දිවි තිබෙන තුළු නැටුම් ගැයුම්වයුම් බලන්ඩ කියනෑ. යන් අද නාට්‍යත්තිනෝ බලන්න ඕන අද මේ මියසිකල් ෂෝ එකක්ත්තිීන බලන්න ඕන සංගීත සධාරසනය අද භජා වුවක් පෙදුරු සාජ්‍ය ඊළඟ අද ජහුට නටනවා ඒක බලන්න යම කියලා එහම මිනිස්සුන් කිය ෑමනාවරන්නේ දැන් සමාර වෙලාවට ඔය වෙසක් කලාප පොසුම් කලාප ඔ පෝවිදවසට දයනවාන ඉතුටයකි ජහුටත් නටනවා නීලඟට රරූකඩත් නටනවා ඊළඟට ඔය හැම එකම්ම තියෙනවා සිල්ල ඇත්තු යනවා ඇදගෙන යන් අය වටේටම වෙසක් කලාප පොළොන් පොසුම් කලාපවල් ඇයි සමායිට මේ ඔ පාන්සල් වලට විහිර විහාරවලට සමගාමී වනී තියෙන්නේ ඉතින් යාල දන්න ඇතිවුණට තින් සීලට අනතුරක් වෙනවා එක නච්ච ීතවාදදිිත විසක දස්සන කියන්නේ දැන් තමන්ඩ පෙනුණු තමන් ඉන්න ඉතුටනි හිතන්නක පන්සලි තමන් ඉන්නවා. පන්සලිම් ලඟින් පෙරහැරක් යනු. එතකට පන්සලි ඉන්න අපිට අයත සිින්දු අද්දා ල තිනෙන එතුටී සිින්දුව ඇහෙන. ළඟ ගෙදර කරි නාට්‍යයක් හරිම හරි දාල ඒ කැහෙෙනෝ ඒකෙන් සිරිපද්දී කැරෙන්නේ නච්ච ීතවාදිත විසූක දස්සන කියන්නේ ඒ නැටුම් ගැයුම් වාදන විසූක දරසන බලන්ඩ තමන් යනවා ත තමන්ග වුවමනාවෙන් ය එතුට අපිකෙමක පෝයිදවසට රූපානිදාගෙන බණ අහනු අහනකුට යට චැනල් මාරු කරන්නකුට සමර චැනල්ලවල සින්ද සමහර චැනල්ලදන්න නැටුම් ගයුම් ඇයුම් ඒවතියෙන. චනල් මාරු කරද ඒවා කෙල සිල්පදී හැඩෙන්නේ එයා කල්පනාක නොහුන්ද නාට්‍යත් තියෙනවා බණ පැත්තකරදාලා කියල එය ෆිල්ම් එක චිත්‍රපටියක් බලනෝ අන්න එතකට ප්‍රශ්නයක් වයෙනවා එතුට මේක නැටුන්ගෙයින්වා දැන අහම්බෙන් සිද්ධවෙෙන කන්නවේ මේ තියෙන සංවරවන්න තමාව ඒ පිණිස යෑම තුරේ නැටුම්ගයිම්වාදන විකාර දර සැන මොනවාද කියලා මේ ත්‍රිපිටක විස්තර වෙන වයවායේ කාලෙති තිබ්බේවා ආ දිවසෙන් අද කාලෙතින් ඔය යාලට තේරෙන විදිට තේරුම් ගන්ඩ නැටුම් ගැයුම් වාදන. තමන් ඉන්න දැනට ඇහුනා කියනෙකිහි සිල්පදී ගැටලුවක් නෑ. ඉතුර පෝය දවසට පන්සලට දා දුන්නහන්සෙල වඩම්මනෝ ඉතුට පෙරහැරකින් වඩම්මනවා ඒ ඒක ඉදා තුන් වහන්සේලට පූජාවක් මිනිසාක ඒක බලන්න අපි කියන එ නතන් ේර ව්‍යාරස්ථානවලද පෝවිදවස රුදී දවල් හවස දේවා පවත්වනවා ඒවාදාල නැ එතකොට ගුවන්විදිලියෙන් බනාහනකොට අපි සමස්ලට ගුවන් විදුලී අතරතුර පොඩි සිින්දුූ යනවා ඉතකුට අපි සින්දුව අහන්ඩ නිවෙේ ගුවන්විදිලී දැම්මේ. අපි බණහන්ඩයි දැම් එතර බණ පටන්ගන්න කල් දමයි ගුවන්විදිලියෙන් සින්දුව යන් එතකුට ඒ ඒකයා සීලයට බලපෑම් කරන්නේ කද එයා නෙවෙයි ඒක සින්දුවහන්ඩ නෙවෙයි යාය රූපවානය දැම්මේ එයා රේඩුව එක දැම්මේ බනහන්ඩ එතකුටයි සින්දුවගේ තුට ඒවෙලාට තමන් සංවර වෙලා තමන් අද සිල් සමාදන් වෙලා ඉන්නවා කිය සංවර වඩ තියෙන එතුොරට නැටුන්ගැයිුම්වාදන බලන්ඩ යම තමයි නච්ච ගීතවාදිත විසූක දස්සනට මූලික වසයෙන්ම අයිතිරේම මාලා ගන්ධ විලේපන ධාරණ මණඩන විභූසනට්ටානාා. මල්ගන්ද සුවන්ද විල්ලවූන් දැරීම සැරැසීම විසිතුරු ලෙස සැරසීම. තුළ සමහරයේ කණකර අභරනාද දේවල් පෝයිට ගලවලතියනු. ඒක වරදක් නෑ හැයි කවරහටි කනකර දාගනවල් යල දිහා රව ලබල් නෝ. අන්නෝදරන ්‍රශ්නයක් තියෙනවා. දෙන් සාමාන්‍යයෙන් අධ අපි ගත්තොත් එහෙම කාතාව. කාන්තාවගේ කණකර අතට වලලු චයෙන් එකක් මුද්දක් කාන්තාවකගේ තියෙනවා පිරිමිගේ තියෙනවා කන මේ ආබරණ මුද්දක්හරි තියෙන එතුට අපි සිල්ගණ්ඩ ඕන නිසා මුද්ද දැම්ම නෙයි ඒ මුද්ද තියන එක ඉතින් ඒ නිසා දැන් එයා සිල්පද කලින් ඉතුල තිබ්බෙ කන්නන්නේ අදන සිල්පදය සමාදන් ඕනේ පෝසතයට එතකොට සිල් සමාධන් වෙලා යා දැහමේ නෑ කණකරාපරන එක තිබ් එක නිසා කනකරන ආබරන සරීරී තිබ්බාගෙනක ජීලයට බල පැම් කරන්න නෑ. හැබැයි සිල් සමාදා වෙලා එයා ආබරණවලින් සරස ගන්නවානම් මල් මාලා දා ගන්නවනම් මුදු දාගන්න වනන් චේෙන් දා ගන්නවනම් මාව ලස්සනට පෙනේවා කියලා අන්න එතන ඒ සිල්පදීටහනියක්තිෙන්. මේ අදකාල මිනිසන්ගේ කනකර යන්න ොනවද නික ගම්මිරි සටක් ඔය කරම් දෙක. ඊට පස චූටි මේ පොඩි මේ ආනකෙන්දක් වගේ චූටි චේෙන් එකක් ඊර්වස චූටි මෝද්දක් පොඩි දේවල් නීතින් එහෙම නවී මේ වකයන්නේ අර ඔන්න විසාකා මහෝපසිකව සිල්ගන්න දවසට මහලතා පලඳ නාව පැත්තක තියන එක හරි මොකද විසාකා මහලතා පලඳනාව දම්පු ගමන් ඇෑ මොනරක් වගේ පේෙන. සවරණ මොනරයක් වගේ පේනවා. ඔන්න එදාටක ගලවන්න ඕන. දුට එල්ලෙන කරාම්බු දිලෙසෙන කරාම්බු මුළු මේ පපුුවම වැහෙන විදි ආබරණ කෙනෙ යා දැක්කට පස්සේ යාගේ ආභරණ ටික පෝකස් වෙනවා කැපිල පේනවා අන්න ඒවාගේ වෙනවන ඒ ආබරණයින් කරන්නවා. මං එක විසේසි ගැන මේ ගමය ගංවලම්මලා ඒ අම්ම ලකිව කන්නේ තියනෙ පුඩි කරාම දෙකන්නේ අමුත් මන සැසිලත් දෙක පේන්නෙත් නැෑ. ඉති ඒ නිසා ඒ ගෙන චරලොකොඩි හිතන්න දෙන්නේර අමුතු සැරසිරි කොන්්ඩවල මල් ගහලා අ දෙැන් අද කාය හැටියට එකට වශනයක් යවොත්මොකක්ද මේ රූපලාවන්නේ එකැනෙ ළමල අපපටි මේකප් කරනවා කියල කියන්නේ සිල් ඇරම් මේකප් කරන්න හොදන තොල් පාට කරලා නිය පොතු පාට කරලා සිල් සමාදන් වෙලා ඒක කරන්න හොදන එකත් තේරුම් ගන්න නැත්තන් සමාර වෙලාට සමහරගේ නියපොතු පාට කරලා යල කලින් තියන්නේ සාමාන්‍යෙන් පොද්ුවය කරනවා. විතකොට සිල් සමාදන් වෙන දවසර කලින් දවසේඒ වහුරන්න ඔන්න. සිල් සමාදන් ඕනාට පස්සේ අමුතු සැරසිරිි කරන්න හොදනේ විසූක දසන මේ මේ මාලා ගන්ධ විල්ේ පන ධාරණ මණඩන විභූෂන අට්ඨාන ඒටි පහැදිදී නේද එතකට ඒවිදිර තම ඒ ිල්පද ආනක්ෂ කරන්න. නීලංඟට අටවිනි සිල්පාදයි මොක දරහතන් වන්සලා ජීවිත පුරාම මෙහිම දේවල් කල්ලා නෑන පින්මතුනි. එතකොට අර කණකරාභරන ගලවල්ලා සිල් සමාදන් වෙන උපාසක උපාසිකා ආයට වරදක් කියන ඒක හොන් දයිත යල පුරුතුලයින් වනඒක හොඳයි. නමුත් කෙනෙ කෙම දාගනාව කියල සිරිල් රකිින් නෑ කියල කියන්න බෑ අපිට. ඊලඟට තමයි . ඊළඟ සිල්පද උච්චාසයන මහාසයනා වේරමණී සිකාපද සමාධියයි. උත්සාහසන මහාසන උච්චාසයන මහසයන. උච්චාසයන කියල කියනේවා අපි සාමාන්‍යයෙන් උත්සාහසන ම ආසන කියල ගන්නඕන එක ක්‍රම දෙකත්වන එක ඕනට වැඩි උස්ස. අනිත්්‍යක තම මෙවගේ කැට අන්දාලතියෙනවා. කොටියන්ගේ සිංහයන්ගේ මුතු අමුතු කැටියන් දාලා තියෙන මහා සුපෝක භෝගි ආසන මහා සැපසම්පත්තියන ධනයෙන් ආඩිය මිනි සුපාවිච්චි කරන මේ ඇඳ පුටු තුර මම දැක්කා බුදධ දේශනාව තියෙනවා ඒ රහතන් වහන්සේල ඇඳවල් පාවිච්චිරවනි පොඩි ඇඳවා. ඉ රහතන් වහන්සේ අනුගමනය කල්ලන උච්චාසයින මහසයින සමාදනෙන් එනිසා පොඩි ඇඳක නිදාගැනීම සිල්පද ැඩන්නේ පොඩි ඇඳදක නිදා ගැනීම ට පැදරත්දාග නිදාගැනීමමඉතින් ක සැකයිනම් ඉතින් දාට පැදරග නිදාගත්ත මාරණ නිතකොට මේ හැබැ පොඩි ඇඳග නිදාගත්තා කියලා වරදන්නේ ඊළඟට පොඩි සාමාන්‍යෙන් පුටුවක ගෙදරක තියෙන ඒ ප්ලාස්ටි පුටු හයි වගේ සාමාන්‍යෙන් පොඩි පුටුව කිඉදගත්තා කියලා ගැටුවන්නේර මහාසන සාමාන්‍යෙන් පිළිගත් ශාල වටිනාකමකින් යුතු වාසන පරිහරණින් කරන්නේ හදලිනේද එතකුට මේක තමයි උච්චාසයන මහන්සයනාවරමණේ ශික්කාාපද සමාධියයමි කියල කියන් තුොර මේක තමයි අටශීලය රහතන් වහන්සේ අනුගමනයෙන් කරට සමාධන් වෙනවා. ඉතකුට ගොඩා අය සමල්ලාට වයසකයට අටසිල් පද පිළිවල්ට කියා ගන්නමෑ මතකත් නෑ වෙදව කොලේ කරරිලියයාගෙන හෝස්වාමින් අන්සෙන මගින් සිිල්ගන්නවා එහෙම නැතැත් මං අද දවසේ අටසිල් සමාධන් වෙනවා කියලා ඔය කරන... සීලේට හානි පැත්ත නොකර හිටියොත් එයා උපෝසතය සමාධන් ච්චකින්. ගොඩාකයි වැඩි අවධානයක් යොමු කර ලාතියෙන ඉස්සර උපෝසතිය සමාදන් වුණට පස්ස රාත්‍රය ආහාරයෙන් වැළ කරයින්න එක බ්‍රහ්ම චාරි බව පැදුරක නිදාගන්නේ එක ඔයිවාගේ දේවල් වලින් යුක්තයි මමාද උපෝසතය සමාදන් වෙලා සමාදන් වෙනවා කලා උදේ හිතෙනවා. එතකුට එපමණකින් අර එයා සිල් සමාධන් වුණ කෙනෙක් බවට පත්ව වෙන. කොට එය සිල් පවාරණය තුට දිවාරාත්‍රී දෙකේම සිල් සමාදන් වෙලා වාසය කරනවා ඉතුට දෙැන් එහෙනං උපෝසතය දැවුණන අටර සිල් ගැනකිවදැන් සුදුරදදි ගැනැකිවිෙනෑනනි උතුරු සල්ගෝදාන්ඩ ඕන සුදු ඇඳගන්න ඕන සුදුපක්කඩයක් ඕන ඕව කිවිනෑනේ ඒක සීලයට අදාල නෑ එහෙනම් ඇයි මේ සුදු ඇඳගන්නේ මිනිසු. එදාට මිනිසු පුරුදු වෙලා හිටියා ඒ තමම පවිත්‍ර දෙයක් කරන නිසා පවිත්‍ර වස්ත්‍රයකින් සැරැසුනා ක මයි එදාට සිවි සමාදන් වෙලා ඉන්නවා ඒකට බාහිරෙන් අනුග්‍රහය පිෙනේස තමන් උතුරු සලුවක් වගේකත් දාගත්තා. මොහොක් මොකටත් ස්සර මිනිසුන්ගේ සලුවක් අරේදිී බ ගංවල මිනිසුන්ගේ සුම්බරේ කියලා. ඒහම නැත්තං ලේෙන්සුවක් ළඟති බපොලි සලවා.වෙෙලාවරේ ඒක අරන් තමයි බිමදාලා සංගයටටම වඳදි නපොදන්නේ ඉතින් ඒ පොරුද්දට උතුරු සලුව යෙදනා. නමුත් සාමාන්‍යෙන් සුදු. සිල් සමාදන්ෙන්ට සුදදු ඇැඳුම්ම ඕන කෙක් නෑ. සිල් සමාධන්වෙන්ට උතුරු සලුවක් ඕනම කළගක් නෑ. නමුත් අපේ සංස්කෘතිය ඊළඟට අප බෞද්ධ මිනිස්සුන්ගේ සමාජී රට අවත් එක් පෝයට ඒ විදිහට මිනිස්සු වෙනම සැදී පැහැදීන්නවා ඉති ඒවා සංස්කෘතිකාංග විදිහට සහම් චාරිත්‍ර වාරිත්‍ර විදිහයට අපි සලකනවා ඒවා බැහර කරන්න නරකයි කියන්න ප්‍රතික්ෂේප කරන්නේ. වගේම කෙනෙක් පාට ඇඳුමෙන් උපෝස තට සිල් සමාදක් වනා කෙලේ එක බුද්ධ දේශනාවට විරුද්ධනය එයට සිරිල් සමාදන් වන්න පුළුවන් සිල් රකින්න පුළුව. එදුකට මේ විදිහයට පෝයටවත් අඩුම ධර්මේ පෝයටව සමාදන් වෙනවන ඉස්සර මිනිස්සු සිල් සමාදන්වවෙද්දී තමන්ගේ රාග දුරු කරන්න දේශී දුරු කරන්න මොහේ දුරුකරකීම පිණිස සිල් සමාදන් වෙනවා. එකඇ සමට තමන්ට රාගී වැඩීන? පෝය දවසට සිරි සමාදන්වෙලා ඉන්නේ මේ සිල්ගන්න පිම්බලෙන් මට රාග ප්‍රහණය කරන්න ලැබේවා කිය. තරහා වැඩීනම් එය පෝට සිරි සමාදංවෙල අධිෂ්ාන කරන්න මේ පිම්බලය මට දේශයේ ප්‍රහණය කරන්න ලැබේවා. මෝහේ ප්‍රහණය කරන්න ලැබේවා කියලා තමන්ගේ දුරුවලතාවය අරගෙන ඒයි නිදහස් වීම පිණිස සිරි සමාධන්ල ති. නමුත් ලෝතු ර බුදුරජාණන් වහන්සේ දේශනා කලා මේසිල් සමාදන් වන්න ඕනන්නේ රාගදේශු මොහ ප්‍රහණය කිරීම පිණිස ජාති ජරා මරණ සෝක පරිදියව දුක්ක දෝමනස්යන්ගේෙන් නිදහස්වීම පිණිසයිසිල් සමාදන්න්න ඕන කිය සීලී තියන්නේකට තින් බුදුරජාණන් වහන්සේ මේවිදියට වදාලා තින් සීලයේ ආනි සං තියනව ඉතින් අපි තවත් දවසක කතා කරන්න වී කියලා මට හිතෙන්නේ සීලයේ ආනි සංස තියෙනවා අප්‍රමානව ඒ කියන්නේ බුදුරජාණන්සේ දේශනා කළා මේ ඉරයි හඳයි ඉරෙන් හඳෙන් ආලෝකමත් වෙන මේ ලෝකයේ යන්තා කරන්රිදිී මුතුමැණික් තියෙනවාද ඒ සියල්ලට අධිපෙති වෙලා තමන් රජ වුණන් ඒක වටින් නෑකුව එක දවසක් මේ උපෝසත සිල් සමාදන් වීම තරම්. මොකද උපෝසත සිල් සමාදන් වෙන කෙනා මරණෙම් මත් දිවියන් අතර උපදිනවා ඒ දෙවියන් අතර අප්‍රමාන දිවිය සම්පත්තිමදිනවා. ඒවත් එක බලුට මනස්සුලෝක සැපමොනවාද ඉති බලන්නක විමානවත්තු බලකට උපෝසත සිලිැකපු කීදනෙ දෙවියන් අතර ඉන්වාද කිය එයාලට ප්‍රධාන පින උපද්වල තිනෙන පොවිට සිල් ගත්ත එක ඊට පස්ය තියෙනවා දවසට කහවනු ලක්ෂයක් පඩියේ දවසට එක දවසට ඒ දවස්තිහක් මාසයයි මාස දොළහා කවුරුද්දයි අවුරුදු සීය දවස ගානය රංකහවනු ලක්ෂයක් ලැබෙනගෙන වු සී අ්ජීවත් වෙලා හම්බු කරන ධනය එක් දවසක් අටසිල් රැකීම තරම් ඒකෙන් දාසෙන් පංගුවත් තරංවත් අර ධනී වටිනෑකෙවා කොහොමද සිල් සමා දගනීම විච්චර ආනිසන් සයිසී ලේකනක. ඉතින් එනිසා භාග්‍යවත් බුදුරජන් වන්සේ අනේක පරියාය මෙසීලි වරනා කළා සා හතර පෝට සිල්ගණ්ඩ පුළුවන් අයයි සිල්ගන්ඩ. අඩ්ඩුම තරමේ පුම් පෝයට හරි රය හතරට සිල් සමාදං පවාරණය කරනවා. ති වරුවක් හරි සිල් ඇරං එන්න එක හොඳයි කියලා කියන්න පුළුවන්. තින් ඒවාගේ උත්සාහ කරන්න දවසම පෝයට සි සමාදංවෙලා ඉන්නේ කොහොමද. දූල පුතාල කල්පනා කරන්න මෙ නාකි වෙලා වයසටි ගිහිල්ලා සිල් සමාදං වෙනවටත් වඩා මේ තරුණකාලි කෙලෙස් බහුල කාලේ තපෝගුණයක් කෙලිස් තවන්ඩු ලැබෙන තමන්ගේ ජීවිත අියෝගයක් විදිට හිතන්න පෝට සිල්ගන්න. අභියෝගයක් ජයගන්න වගේක අන මේ තරුණ ජීවිතය අන්තුරු නොවෙන්න්ඩ ඒවා පෝට සිල්ගන්නන කොචරන්ද ගවල් ලදට වෙලාමඉන්න ඇතුම් වෙහෙර විහාරස්ථානකට ගේලම මේ පෝයටට දවස ගත කරන්නකෝ අපි පෝයට ජීවිවල බණ කියනවා තම ඒ ගෙවල්ලලින් එන්ඩ බැරි මිනිසුන්ඩ තමයි එහෙම බණක් කියන්නේ නමුත් පෝයට තමන් වෙහෙර විහාරස්ථානකට යන්න ඕන ගේ තැනට ගහිල්ල බනහලා එතන යන් කිසි තපෝ ගුණයක් පුරුදු කරන්න ඕන මාසසිකට එකක් දවසයින මාසි දවස් තිහෙමඉන්නවානව සරහ සබ බැරිම කෙනක් කිටියෝ තයාට හානනියක් නොවීවා කියලා ගෙදර බණචුට්ටක් අහන්න බනටික කියන්න පෝයට එතකොට පෝට පන්සල් ලසපු වෙහෙර විහාරස්ථානවලට යන්න ඕන තමා තපෝ ගුණය පුරුදු කරන්න ඕෝ තින් මේවාගේ කරුණුකාරණයිඉති අපි සාකච්ඡා කරන්න ඉතිං වෙලාව කලාවත් එක්. කියන්න උත්සහ කළේ ඉතින් මිහිඳු මාරාහතන් වන්සේ ලංකාවට වඩින් නැතුව අපි මිනිසුන්ඩු මොන උපෝසිතයක්ද. අපේ ලංකාවේ මිනිසුන්ඩ මොන හතර පෝයත්ද තින් ලංකාවේ මිනිස්සු පෝයටත් මෝ දැඩීමේ ගිය මිනිසුනේ අපේගේ අනුදු මිහිදු මාහාරහතන් වහන්ස එනම මේ ලංකාව සුද්ධ කළේ ආලෝකමත් කළේ අනුබුදු මිහිදු මාරහතන් වහසේට කෝට කෝට වාරයන්න අමස්කාරවේවා සිියල දෙදවිය මේ පෙන් අනු මෝදංන්වේවා සක්දිවිදුන් සතරවරන් දෙවියන් සතරවරන්දිවියන්ගේ පුත්‍ර දෙවිවරු සෙන්පති දෙවරු මහත්ති දෙවිවරු. සමන්ධ දෙවියන් කතර ගම දෙවියන් ලක් වැසිදිවියන් ෂ් කාමිදදිවරු මේ පින් අනු මෝදන් වෙලා බුදු සසුනේ දියුණුවටත් මේ හඇත්තුව ආරක්ෂා කරටත් කටයුතු සල්සත්වා. එවගේම අද ඕස්ටේීලියාව මෙල්බන් නෝර පදදිංචි පින්ව චාමර ජය සුන්දර ජනෝමි රත්නායක දෙපළ බලාපොත්තු වෙනවා. සාලි වැව කලා ඔය පදිංචිව සිට මිය පරලෝගිය රට්නායක බණ්ඩාපියානන්ට ගිනිගත් හෙෙන පදිංචිව සිට මිය පරලෝගිය ඩිංගිරි මහත්මි ඇය යත්තම්මාට පැල් ඇන්දනිය සිසර නිවසේ පදිංචිව සිට මිය පරලෝගිය ඊ.ම්ගේේ බණ්ඩාරසියාට වසන්තා කල්්‍යයානේ පුංච අම්මාට තුළුම මේ පරලෝගගේ සියලු ඥාතේෙන්ට පින් අනුමෝදන් කරන්න ඒ පින් ඔතුන්ටත් ඔබ නොම මේ පරලෝග සියලු ඥාතයට මේ පින් පරලු සැපිය පිණිසම වේවා තිං අවතුම් බුද්ධ ශාසනයේ අපිට අපේ ජීවිතයට අර්ථවත් විදිහයට පෝයි දවසක් ගත කරන්න අපි ජීවිතයට දහම ළඟා කළේ අපි පින්ව ලොකුසාමේනා ලොකුසන්නහසේ තමයි වැඩිම පිරිසක් පෝයිට් එක්රැස් කරලා ඒ පෝයි දවස අර්ථවත් විදිහයට ගත කරන්න දට ධර්ම දේශනා භාවනා අවසට ධර්ම දේශනා භාවනා ධර්ම සාකච්ඡා රාතරයට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සමහට රෑ ලිවෙනකල් ධර්ම දේශනා පරිත්‍රාණ දේශනා ති මේ විදියට අපේ ජීවිතයවලට අර්ධයක් එකතු කළ යාපතක් එකතු කළ වචන ෙහිංකිව නොහැකි තින් ගුරු දෙවිඳූ නිදුක්කේවා නීරෝග්‍යයවා දීර්ගාශමලබත්වා